එතුමා එතුමාලා ෆේල් නිසානේ ජනතාව අද පාරට විල්ල අරගලයක් කරන්නේ එයාලට යන්න කියලා. ඇත්තටම ඔබලත් දන්නවා අද රටේ ජීවත් වෙන ජනතාවට ජීවත් වෙන්න බැරි තත්යක් එවිත් තියෙනවා. කුෂිකර්ම පවුල් එතන ලක්ෂ 20ක් ඉන්නවා, කෝටියක් විතර ඉන්නවා සමාජිකයෝ. සියලු දෙනාම අද ජීවත් වෙන්න බැරි තත්යකට එවිල්ල තියෙනවා. බඩගින්නෙන් ඉන්නවා. ඒ වගේම තමයි තරුණයෝ පාරට විල්ලා දැන් අරගලයක් කරනවා. මේ ගෝටා ෆෙයිල්, ගෝටා ගෝ හෝම් කියලා. ඒ නිසා මේ ජනතාව ගැන ආදරයක් තියෙනවා නම්, රට ගැන ආදරයක් තියෙනවා නම්, එතුමා ඉල්ලාස් වෙලා ජනතාවට කැමති ආණ්ඩුවක් පීතවන්න උදව් කරන්න ඕනේ. ඒකයි වෙන්න ඕනේ. ඒ කියන්නේ දැන් දැන් ආණ්ඩුවේ ඉන්නනේ ස්වාධීන වෙලා මේ වෙනකොට 42ක් මේ මන්ත්‍රීවරු දැන් වුන් කියලා තියෙනවා 21 වෙනි සංශෝධනය කියනවා කියලා. දැන් ඔබතුමාලා ඒකට එකඟ වෙනවද? ඔව් අනිවාර්යෙන් ඒක ගේන්න ඕනේ. නෑ නෑ 21 කියන්නේ 19 බේස් කරගෙන තමයි ඒ විස්තාවක් ගේනවා. ඒක 21 වෙනි සංශෝධනයක් විදියට තමයි එන්නේ. ඒකට අපි සහයෝගය දෙනවා, පක්ෂය අනිවාර්යෙන් සහයෝගය දෙනවා. විපක්ෂ නායකතුමා අද දිනේ සඳහන් කළා ඔව් මහජන ඡන්දකින් හැර වෙනත් ආකාරයකට නායකත්වය ගැනීමට සූදානම් නැහැ කියන කාරණා. එතකොට පක්ෂයක් හැට ඔබතුමාලා මොකක්ද මතය හිතන්නේ? එතුමා තමයි ස්පීකර්ට කථානායකවරයාට බාර දුන්නා විශ්ව එක්මනේ ව්‍යවස්ථා සංශෝධනය. ඒ නිසා ඒ ඇතුළ මම හිතන්නේ ජනතාව අද අරගලයේ භූමියේ ඉන්න ජනතාවගේ ඉල්ලීම ගොඩාක් ඉටු වෙනවා. විශ්ව එක්මනේ ව්‍යවස්ථා සංශෝධනය ඉටු වුණා නම් ඒ අරගලයෙන් ඉල්ලන පිරිසගේ ඉල්ලීම ගොඩාක් එකකින් ඉටු වෙනවා. නමුත් අද හෙට ඡන්ද තියෙන පුළුවන් තත්ත්වයක් නැති නිසා මාස කීපයකින් අපි අනාගතයේදී ඡන්දයට යන්න වෙනවා. ඡන්දයට ගියොත් විතරයි ලෝකය පිළිගන්නේ අපේ රට. ස්ථාවර ආණ්ඩුවක්, ස්ථාවර දේශපාලන තත්ත්වයක් ඇති වෙයි. ඊට පස්සේ තමයි අපිට ලෝකයේත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්. දැන් අපිට තියෙන ප්‍රශ්නවල සම්පූර්ණ විසඳන්න පුළුවන් නම් ඡන්දයට ගිහිල්ලා තමයි ඒක විසඳන්න පුළුවන්. නමුත් ඡන්දයට යන්න එනකම් මොනවා හරි විසඳුමක් කරගන්න ඕන. IMF එකට දැන් ගියාට මම හිතන්නේ ප්‍රතිඵලයක් උන් නැහැ කරන මතක කියලා ගියනට IMF එකට ගියාම පොකට් එකෙන් අරගෙන සල්ලි බැංකුවෙන් අරගෙන මුදලමැතිගේ අතට දීලා එවන්නේ නැහනේ. IMF එකට යන්න කිව්වේ අවුරුදකට පෙර. ඒ කාලේ මේ අජිත් නිවල් කබ්‍රාලුත් මේ ආණ්ඩුව ඉන්න ඉහළ පිරිස කිව්වා අපි යන්නේ නැහැ කියලා. ඒගොල්ලෝ ඒ වෙලාව යන්න කියපු වෙලාව ගියා නම් මේ වගේ ප්‍රශ්නයක් අපේ රටට එන්නේ නැහැ. අනිතක IMF ගියාම තව මාස කීපයක් යනවනේ ඒවා ප්‍රොසස් යන්නත්. ඒ නිසා මේගොල්ලෝ දැන් හැමපත්තම ෆේල් වෙලා තියෙන්නේ. ජනාධිපති ඉල්ලා අසුනා නම් ව්‍යවස්ථාව අනුව කටයුතු කරන්න පුළුවන්. ජනාධිපති අගමැති ඒ දෙන්න එමෙම හිටියා නම් දැන් ඉන්න එයාලගේ පක්ෂයේ ඉන්න 42ක් ඔබතුමාම කිව්වා දැන් ස්වාධීනව කටයුතු කරනවා. අපිට ආරංචි තව 20ක් වාගේ ස්වාධීනව කටයුතු කරන්න ඉන්නවා කියලා. එහෙම වෙනකොට දැන් ඉන්න ආණ්ඩුවට 113ක් නැහැ. 13ක් නැහැ. ඒ නිසා එයාලට ආණ්ඩු කරන්න බෑ. ඒ නිසා සියලුම පක්ෂවල එකතු වෙලා තමයි පාර්ලිමේන්තුව කථානායකතුමාගේ නායකත්වයෙන් ඊයේ පෙරේදා සාකච්ඡා කරා. බලමු බ්‍රාස්පදින්දා කමින් එන බ්‍රාස්පදින්දා සභාව කථානායකතුමා සියලුම පක්ෂේ නායකයෝ කැඳවලා තියෙනවා. ඒ වෙලාවත් කරන්ට් සිටුේෂන් සම්බන්ධව අපි සාකච්ඡා කරනවා. ඔබතුමා ඉස්දිර වශයෙන්ම තීරණය කරන්නේ මේ වෙලාවේ මොන වගේ පියවරක්ද ගත යුත්තේ? ගන්න ඕන පියවර කව මුකුත්ම ගත නැති නිසා දැන් ඔක්කොම අවුල් වෙලා තියෙන්නේ. දැන් ගෑස් නැහැ, දැන් තෙල් නැහැ, මිල්ක් පවුඩර් නැහැ. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වැඩි වෙලා ජනතාවට ජීවත් වෙන්න බෑ. ඒ නිසා ජනතාව අරගල කරනවා. ඒ නිසා මේ ජනාධිපතිවරයා තමුන් කරපු වැරද්ද පිළි අරගෙන තමුන්ගේ පුටුවෙන් අයින් වෙලා යන්නේ නැතුව තවත් එයාගේ පුටුව ශක්තිමත් කරන්න ඕන නිසා අපේ වාගේ පක්ෂයේ සමස්ත ලංකා මහජන පක්ෂයේ මන්ත්‍රීවරයෙක් අම්බාර දිගාමරළ මන්ත්‍රීවරයෙක් වෙන මුෂරෆ් මන්දතුමාට අමාත්‍යාංශ ගියේ පෙරේද දීලා තියෙනවා. ඒ වගේ එතුමා වෙනම පක්ෂෝල් කඩලා මන්ත්‍රීකම දී අමාත්‍යාංශ දීලා එයාගේ පුටුව ශක්තිමත් කරන වැඩක් වෙනම එයා කරගෙන යනවා. මුළු ලංකාවම ඉන්න ජනතාව
මයිතන්නේ එතුමාට ඡන්ද දුන්න ජනතාවත් ඡන්ද දුන්නේ නැති අයත් ඔක්කොම ඉල්ලනවා එතුමාට කෝටා ගෝ හෝම් කියලා. එයි කියන්නේ කියලා යාට තාම තේරෙන්නලා නැහැ. ඒකයි වෙලා තියෙන්නේ. දැන් මම නැවත අහන්නේ අගමැතිතුමා සඳහන් කළ අන්තර්වාර පාලනයකට යනවා නම් එහි නායකයා වෙන්නේ අගමැතිතුමා කියන කාරණා. එතකොට ඔබතුමාලා එකඟද? අපිට කිසිම අන්දපාරණයක තෝන්නේ නැහැ අමාත්‍යාංශයක තෝන්නේ නැහැ අපිට මේ රට බේරන්න ඕනේ අපේ රට බේරන්න සහයෝගය දෙන්න අපි පක්ෂය මම මගේ පක්ෂය විතරක් නෙමෙයි අපි විපක්ෂයක් විදියට සජිත් ප්‍රේමදාස තුමාගේ නායකත්වයෙන් සංධානයක් විදියට අපි ඔක්කොම එකට දැන් කටයුතු කරනවා රට වෙනුවෙන් ඕන සහයෝගයක් අපි දීගෙන යනවා අර අමාත්‍යාංශ ගන්න හෝ එහෙම නැත්නම් ටෙම්පරරි ආණ්ඩුවල ගිහිල්ලා වාඩි වෙන්න හෝ අපි සූදානම් නැහැ නමුත් රටට ස්ථාවර විසඳුමක්න්නේ ඡන්දයෙන් පසු තමයි ස්ථාවර විසඳුමකට යන්න පුළුවන්. ඒක අදහෙට ඡන්ද දෙන්න බැරි වුණාට කොහොම තව මාස කීපයකින් ඇතුළ යන්න වෙනවා. දැන්පත් කරලා තියෙන කැබිනට් එක ගැන ඔබතුම හිතන්නේ. ටිකිරි කැබිනට්. වැඩක් නැහැ. සෙල්ලම් බඩු කොට. නේ ඒක ජෝක් නේද? ඒක නිකන් ඒකට උත්තරයක් දෙන්න වැඩක් නැහැ. ඒක ජනතාව දන්නවනේ කැබිනට් ගැන. කැබිනට් යන්න බෑ කියලා තමයි මම නම් හිතන්නේ. තව මාසයකට ඉඳන්. ගෙනියන්න බෑ. දරා ගන්න බෑ කියන්නේ. ජීවන විදිහ මම හිතන්නේ ගියේ ගෑස් බිල් වැඩි කරලා නැවත රිවර්ස් කරා. මොනොත් දැමැත්තම මේ ආන්ඩුව කිසිම සැලසුමක් නැහැනේ බඩු මිල ගැන මම බාර වැළඳ ඇමති ගිය කාලේ වැළඳ ඇමති. අපේ කාලේදී බඩු මිල අත්‍යවශ්‍ය භාණ්ඩ කීපයක් 20ක් වගේ අපි බඩු උපරිම අඩු මිල මේකයි කියලා තීරණය කරලා ගැසට් කරලා තිබුණා. දාහක් වගේ නෙලදාරවරු ඕක චෙක් කරන්න අපි රටපුරා එවලා තිබුණා. ඒ වගේ පාලනයක් අපේ කාලේ තිබුණා. මම ඉන්නකොට හාල් මිල රුපියල් 80යි තිබුණේ. දැන් 200යි හාල්. මම ඉන්නකොට පිටි පාන් පිටි තිබුණේ රුපියල් 80ට. දැන් රුපියල් 220යි. රාත්‍රල එකක් පාන් රුපියල් 30ට තිබුණා අවුරුදු දෙකට පෙර. දැන් 130යි. දැන් කිරි පිටි 385ට තිබුණා අපේ කාලේදී. දැන් 785යි. ගෑස් 1500ට අපි ලබා දුන්නා දැන් 5000ක් මිනිසුන්ට ජීවත් වෙන්න පුළුවන්ද අනිත් එක පොහොර දෙන්නේ නැති නිසා දැන් මම කිව්වා කෝටියක් එකේ කුවි ගොවි පවුල් අද අනාථ වෙලා මේ කණ්ඩ බොණ්ඩ නැතුව ලක්ෂය 20ක් පවුල් කෝටියක් විතර සමාජිකයෝ දැන් මේ තත්යකට ඇවිල්ලා ඉන්නේ ඒ නිසා මේ ජනාධිපතිතුමා ගත්ත වැරදි තීන්දුව නිසා තමයි මේ ඔක්කොම උනේ එතුමා ජනතාව ගැන ආදරයක් තියනවා නම් මේ අරගල භූමියේ ඉන්න අයගේ ඉල්ලීම එතුමා ඉටු කරන්න ඕනේ. ඒක ඉටු කරුව නැත්නම් මේ රට විනාශ වෙනවා.